Nippon Paint Flex 400 waterproofs concrete permanently and effectively from Nippon Paint. ඊයේ දිනේ විධායක සභාව කියලා එකක් කැඳවලා තියෙනවා. ඒක එක්ක පැය ගාණක් ඇතුළත කැඳවපු විධායක සභාවක්. අපිට මැසේජ් එනකොටත් මේ යන්න වෙලාව තියාගෙන නෙමෙයි ආවේ. ඒ වගේම ඒක කිසිම ආකාරයක හැම කැඳවීමේ කිරීමේ බලයක් නැහැ. මොකද අධිකරණය මගින් හිටපු සභාපතිවරයාට ඒ තහනමක් පනවලා තියෙනවා. ඒ වගේම ලේකම්වරයාටත් ඒක අදාළ වෙන පරිදිම ප්‍රකාශ කරලා තිබෙනවා ඉතාමත් පැහැදිලිව සභාපතිවරයාගේ නියෝග අනුව කටයුතු නොකරන්න කියලා. ඔහු දුරකථන වලින් අවශ්‍යයට දැනුම් දීලා නිකම්ම රස්තියාදුකාරයෝ කණ්ඩායමකුත් එකතු කරගෙන තමයි ඊයේ රැස්වීමක් පවත්වලා තියෙන එක සම්පූර්ණ අනීතිකයි සීමාකාරයක පදනමක් නැහැ. ඒ වගේම එතනට සභාපතිවරයා හිටපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට සම්බන්ධ වෙන්න කිසිම හැකියාවක් නැහැ. ඔහු අධිකරණයට අපහාස වෙන ආකාරයෙන් ඔහු කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම වැඩබලන ලේකම්වරයා දුෂ්මන්ත මිත්‍රපාල අධිකරණයට අපහාසයක් කරලා තිබෙනවා. පීදිරියේදී මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාවලියකට යොමු වෙනවා. නිමල් සිරිපාල අමාත්‍යවරයා තමයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා විදියට ඉන්නේ. ඔහු මේ පත්වීම කළා දැන් සති ගණනාවක් වෙනවා. ඒ සම්බන්ධව කිසිම අධිකරණයට ගිහිල්ලා හෝ විරෝධතාවයක් නැහැ නිසා ඔහු තවදුරටත් ඒ තනතුරේ කටයුතු කරන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම ඊයේ තිබුණු අනීතික රැස්වීමේ සම්පූර්ණ මැදිහත් වීම කළ තියෙන හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පත් කළ තිබෙන ආරක්ෂක කණ්ඩායම ලිපි ලේඛන හුමාරු කිරීම අසල්ලේඛන ඒ වගේම කණ්ඩායමකට එන්න දීලා නැහැ. අර්ජනය කළ තිබෙනවා හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට දීලා තියෙන කණ්ඩායම වලට මෙහෙම දේශපාලන වැඩවලට යෙදෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. රැස්වීම උනත් එතනදී මේ පත් කිරීම වලට විරුද්ධව මේ ගත්තු ක්‍රියාමාර්ගයට විරුද්ධව තිලංග සුමතිපාල මහතා ඇතුළු කණ්ඩායමක් විරෝධය ප්‍රකාශ කරන්න කතා නැගිටලා ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පත් කරලා තිබෙන ඒකකේ නිලධාරී. එසේ අපි ඒක පැහැදිලිව කියන්න කැමති මේ ආරක්ෂකංශයේ බාරව ඉන්න අමාත්‍යවරුන්ට ආදී නිලධාරීන්ට ප්‍රධාන නිලධාරීන්ට ජනාධිපතිවරුන්ට සහ හිටපු විශේෂයෙන්ම මේ හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව දෙන්නේ දේශපාලන වැඩවල වලට යන්න මේ රැස්වීම සංවිධානය කරන්න රැස්වීම වෙනවල කතා කරන අයගේ හඬවල් පාලනය කරන්න මේ වගේ දේවල් වලට නෙමෙයි. ඒ වගේම තමයි හිටපු ජනාධිපතිවරයා වගේම පක්ෂයේ හිටපු සභාපතිවරයා මේ පක්ෂය දැන් වෙන්දේසි කරනවා. දැන් පහුගිය දවස්වල එතුමා මුණ ගැහුණා මේ රටේ ඉන්න ප්‍රබලම ව්‍යාපාරිකෙක් ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලන ව්‍යාපාරිකෙක් මුණ ගැහුණා ඉල්ලනවා කියලා ප්‍රකාශයට පත් වෙච්ච. ඔහු එක සාකච්ඡාවක් තිබුණා අපිට ඒකේ තොරතුරු ලැබුණා. ඒ වෙලාවේ මෙතුමාගේ ඉල්ලීම මොකද්ද? මිලියන 100ක් එතුමාට තරම් කරන්න මේකට දෙන්න කියලා. මිලියන 100ක්. එතුමා ඒක ප්‍රතික්ෂේප කළා තියෙනවා. අපිට දැනගන්න ලැබුණ තොරතුරු. අපි ඒක විමසුවා. හිටපු ජනාධිපතිවරයා නැත්නම් පක්ෂයේ හිටපු සභාපතිවරයා හමුණු වෙලාවක මේම හමුවීමක් සිද්ධ වුණාද කියලා. ඔහු ඒක පිළිගත්තා. එතකොට මේ බලන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වගේ වෙන්දේසිකරණ තත්ත්වයකට පත් වෙලා නම් මේකට යෝජනා ස්ථිර කරන තරම් මන්ත්‍රීවරු කටයුතු කරපු අය මේකට ප්‍රධානින් තත්ත්වයට මේ වගේ කොටසක් ගිහිල්ලා තියෙනවද? අද ඔහුගේ ආරක්ෂා වෙනුවෙන් ඔහුගේ නඩු කටයුතු වෙනුවෙන් ඔහුගේ මූල්‍ය අවශ්‍යතාව වෙනුවෙන් මේ පක්ෂය පාවිච්චි කරනවා නම් කොච්චර අසාධාරණද කියන එක පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා. දැන් එතුමා සහ ඔය කණ්ඩායමේ ඔය කතා කරපු කට්ටිය දැකියේ යෝජනා කරපු අර මහාචාර්ය රෝහණ ලක්ෂ්මණ එහෙම කට අරගෙන කිව්වේ මේ ආණ්ඩුවේ අය ඉන්න නිසාය කියලානේ අපිටනේ චෝදනා කරේ. දැන් එතුමා රෙදි ඇඳගෙන දන්නේ මහාචාර්යකම ඉඳගෙන කතා කරන්න යන්නේ. දැන් ඇමතිවරයෙක් නෙමෙයිද පත් කළා තියෙන්නේ. ඒක අපි ශ්‍රී ලංකාවේ ඉඳපු ඇමතිවරු හොඳ නැහැ. වෙනත් පක්ෂයක ඉඳපු ඇමතිවරයෙක් තාමත් ඒ පක්ෂ සමාජිකයෙක් චන්දිල්ලල තියෙන වෙන පක්ෂකින් පක්ෂ දෙක තුනකින් ඉඳපු මේ එක සැරේට ඇවිල්ලා මෙතනට එන එක හොඳයිද? ඒකට මහාචාර්යතුමාට කීයක් හම්බ වෙලාද මේකට උත්තර යෝජනා කරන්න? මේක ස්ථිර කර එක්කනට කොච්චර හම්බුණාද?